ඉදිර වි ඒත් චිතරඩිය කරන්න කියලා සිද්ධවෙච්ච සමහර සිද්ධි වලින් මංි දැන්නේ රැන් ඊලක ටහිටනි කරන්න සිද්ධ වනනි සිද්ධ වන සිද්ධව තිනේ මේ ඔයි චිතප ලිරන්න කියල මහ මුහද අර ඒ ආත්‍රාව ඇතුළ ඉද ඇ්දී සමර වඩේ ඒ සිද්ධිය දා ඒ විදිට සිද්ධුවනාන අදත් මම ඉන්නේ මුහදු පතුලේ මම නෙමේ අපි කණ්ඩායම ඉති ඒකය ඒේවා ජීවිතය අවධානන්ක ගියගම. සහ රාස්ථාන වලට ගිල්ල දිල්ලි වලේන ඒ ගිය ගමනේ රාස්ාන වලට ගීල්ල රපගත කිරම් කල එන්න දවසි සිද් වෙච් සහර දුවවීම. ඒ හරි ්‍රරස ජනකයි ඉතින් මම කියන ගියකයිද සහකම්පනය කියන එක අපිට අහිි වෙච්ච කාරණාවක් එහම යුගිය ලිත්‍රෝතරගැනේ නවා සහකම්පනය කියන එක ඇති කරන්න පුළුවන් නිර්මාණයක් එක ඇතුයි පාල මම අ දරු පැටවක්. එකතු කරගෙන මම ලබ එක මත්දැකීම මං ඒගන මේ මෙච්චර වගකීමක කහතා කරන්න ඔය චිත්‍රපටය වෙනුවෙන් මං පෙනිසිට වෙලාවල තින බොහවානන් බොහම කීප වතාවක් මං ඒවෙන පිනිිේ පිසිට හම ලාවක්ම චිත්‍රපටය ඇතුල්ටගේ ආය ප්‍රේක්ෂක ියට එළියට එන්නේ අර කම්පනය එක් අන්න ඒ ත්වේ තමයි අපිට අහි මේලාති ඒක තම අපි අද ඇති කරගන්න එහහිම වෙලා පාලම හාමලා වගේ අය මේ වගේ චිත්‍රපටිවෙලින් එනවා කියන්නේ අපිට පොඩි හොඳ එක පොලි සතුට හිතව ගැන්නඩ පුුවන් තැන අන්න එම තැනක තම ට දෙක ඉස්කලි තියෙන්න්නේ එක තමන් එකට කැමති ගොඩා සතියකට පස්ස ඔබ සිරිමාටෝ කිස් එක එකතුවෙන්නේ ඉති හොඳින්ම දන්නවා හෙලවඩිය සක්‍රියයි හෙලවඩය නිස්ක්‍රිය වෙලානය කිසින් වෙලාවක ඔබට බලන්න අවශ්‍ය මොහොතක බලන්න චිත්‍රපොටයක් මේ වෙද්දිී හෙලවුඩේ තියෙනවා එක වෙනම කතාවක් අදමුත් අකවද කිය ලබ දන්නවනන්නේ කැන්ද ගත්තම හාරා අවස්සා බැලිය යුතු බැලිය හැකි බැලිය යුතු කරන්න ඕනෙමයි කියලා හිතුුණ නිසා කැඳරගත්තා අපේ මැදරියට ජග්චමල අයිබන් අයි සුපුුරදු හිනාවෙන් ඔන්න එකතුලා ඉටවා ජගත් ඉති ජගත්ගේ ඉතිහාසය ඔබ දැන්ටම දන්න අපි දන්න ඔබ දන්නවා කියලා නමුත් මෙසිනමා විෂෙහි සම්බන්ධයෙන් ජගත් ඒක දකින්න කොහොමද ඔහු අනුගත වුණේ කොමද කියන එක අපි එච්චරම දැනුවත් නෑ ඒකයි හාරා අවිශය යුතුම සහ ඉතින් ඔහු මෑතකාලේ කරපු වැඩ තිබුණ උබාදරෙන් වෙලන්නගත් අපි දන්නවා ඒක. තට්ටු දෙක ඉස්කෝලේ ඔන්න තිරේ තියනවා බලන්න මොතක් කරන්න යපා දැගට්ටේ ගැන ප්‍රතිචාරය තියෙනවනං එක දෙන්න හුට නත්තංචාරණට කියන්න අපි කියන්න. ඒක මතව චිත්‍රපට ඇතින පස් පපෝට් චත්‍රපට ගැනත් කතා කරන්න ඕනනි ශාලවේක්තරලා අත පුචිත්‍රපටයක් දුෂ්කරතා රසක් තිබුණු බවට ආරංචි දය නවා ඒවා ප්‍යානවා. තීට කලින් අර මොරටු යුගය මොරටු පුත්‍රයෙක් හැටියටවේස් කුමර විද්‍යායිට ගිල්ල තිස් ගුණෝර්ධන ශූරීන් එක්ක වැඩකරලා වේදිකාව ඇඟටාරගෙන සියල්ල කරකර ඉද්දි තමයි මේ එන්නේ සිනමාවට පාර කැපෙන් ඒක බං හිතනවා මේ ගොඩක් අය දන්න නෑසා පියහන්න මෝනේ විජය ධර්මශී එක් ඒ අරඹ පූ ඒ යුගය කියන්න ඉතිං කොමරිති ඒ කාලේ වකවානුවල සාමාන්‍යපෙලලා ඉතිං විභාග හරියට දෙසැම් ප්‍රමාසි සිද්ධ වුණ අදවගේ නෙවෙ. ඉතින් මේ කෝහරී ඔය වෙනකොට මම පාසල් වේදිිකාවත්තික ගොඩක් වැඩ කරන්න පටන් අරන් තිබනේ තිස්ස ගුණවර්ධන ගොරුත්තුමා කියඉතින් මගේ ජීවිතේ මන් නැවත වතාවක් මේ මිහිිට උප දෙෙන්නේ එතන. ඒ වගගේකීමකින්තහන මගේ තාත්තා මගේ ගුරුතුමට භාරදුන මෙහෙම තල්ල මේ අතිම තයි අදේනම් මගේ දරු අවසයට බාරයි කියලා. ඒ ආරම්භය ඒ ලබපු අධදයකම් ඒ දේවල් එක් කළා මගේ පියාගේම වුවමනාවකට තමයි මගේ උමනාවට ඔය අශයෝක පිරිස් කියන්නේ මොරටු පුරුවයට ඉතාමත් දැවන්ත චරිතයක්. රංගණය කියන විශෂය පතය ඇතුලි එතකොට මගේ පියා මේ මගේ උමනාව දැනුම්දීලා තිබුණ ටස්සේ මට මුණගැහෙන කියලා තිබුණ ම අශෝකංකල්ලොගල් හම්බුණ හම්බනාම ඒ වෙනකොට මගේ මගක්හරි වාසනාවකට විජිධර්ම ශ්‍රීශූරීන් ගුරුගෙදර චිත්‍රපටය නිෂපානය කරන්න ලකල හැස්වෙන කාල පරිච්චේදේ ඉට පස්සේ අශෝක පිරිස් මහත්මය මට කිව්වා බලන්න ඕනනි කියනවා කියලා මහවැලි කේන්ද්‍රේ තමයි මට පලයනි ආරාධන ලැබනේ එතුමා ුණනග හෙන්ඩෙන්න්න කියල ස තන්ට ඇවිල්ලා ොනගෙහෙලා බල එතනිදි දැන ඇඳුර ගත්තා ඉඩවසි මට ඒ අවස්ථාව ලැබුණ. කෝහමහරි ඒක දිනාගන්න මට පුළුවන්කම ලැබුණේ අර මම කිය විදිට අර පාසැල් කාලය තුළදේ ඒ ඒකාල පරිච්චේදය තුළදී. මට වේදිකාව තුළ හොඳ පරිචයක් මට ලැබි තිබුණ. දැනුමක් දැනුම තුළින් අත්දැකින් අන්න ඒවට මට බාතර තුලන්ම ලබුණ මක ගුරගෙදර චිත්‍රට ආරම්භය තියෙන්නේ රවිදරන්දනය මහත්මයක්ගේ රවිදරන්දයක චරිතයත්තමයි ඒයාගේ පුතා හැටිත් මට තියෙන්නේ එතකට එයාගේ. ඒ චරිතය තියෙන්නේ එයා නාට්ටිකරුවයෙක්. ඔහු හැම්ලට් නාටියය කර කරඉන්න.ටසේ ඔහුගේ දායා දෙයක් හැටියට එක්තරා තැනද ඒචරිය ත්‍රවිතරදිනය කරකර ඉන්න ඇද්ද මමත් මාවක තැනකද මෙහම පෙන්න්න නම් ගෙන ඒ ආභාශය තුළ තමයි මම මේ යන්න කෙන. දකොට එක තිබුණ ජීවත්යෙම් දමිය යම්ද. වඩා උදාාර වන්නේ කුරරිරු දයිවයට විරුද්ධ අ අපිගැනීමද. ඔන්න වගේ ලස්සන දෙබස් පැළක්. එක හැම්ලට් නාට්‍ය ඇතියන්නේ. ඔන්න ඒටිකින් තමයි මට ප්‍රවේශවෙන්න හම්බුුණේ නාට්‍ය අවස්ථාාව. ඒක පුහුණුවීම් කරේ බඳුල විතාානගේ මාමය තුකට මට චිත්‍රපට කලින් ඉඩ ප්‍රස්ථාව ලැබුණේ බඳුි විතනගේ මාත්තමයාව යමුකර ප්‍රජේධරණ ශ්‍රිමාණමය ඉතුර මගලුම් බැලුව මෙතනට ගු ඒ මොහොත හරි ප්‍රබලයි මේ චිත්‍රපටේ. ඒකට මං කොචරදදුරට මාව ගැලපෙනද කියෙනෙක්. එතර මට එතකොට වේදිකාවගේනක මට අලුද්‍යයන්නේෙේ මට මතක ම මෙහම අධ දෙක පිමිල ජීවත් සිම්ද මේයම්ද. වඩ අවධාර වන්නේ කුර රුදයිවයට විරුද්ධාවී ගැනීමට. ඔන්න ඔය ඔය මූම්ක ම පාච්චි කර ඕක ඔයි විදිරදී නොචිතරටේ එතකොට දැන් ඒක මට බඳුල විතාරකගේ මතයක් කිවෙන? මු මට ේදගාම තිබුණු පරිජයත් එක්ක මට ඩයිලොක්ස්ටික දුන්න දුන්නාම මම අ මගේ බොඩිමූමන්ටගේ මං එතන්ට ගියා. ඒකම තමයි විජයධර්මශ්‍රී මාත්මයගේ මංහිතන්නේ චිත්තරූපය මාව මෙහෙම ඇලෙන්න හේතුව වෙන්න ඇත්තේ. එතනින් දවායි මේ සිනවා ප්‍රවේශය පටන්ගන්නේ. ඒ ප්‍රවේශය ගුරුගෙදර ඔබට දකින්න ලැබේවා ඉගලලා ප්‍රත්න කර චිත්‍රපට. ආශෝක පිරිස් අනෝජා විරසිංහමැතිනිය ඒවගේ නතන සූරින් එතන හිටිය. හතර ජගත්්චමිලක් හිටිය. ඒයි ඔහුට දැනෙන වැදගත්කම ඒකයි. ැන් මොතන වඩාත්ම සිත්්තදගන්න කාරතම වේදිකා විඳලා බොහම පොඩි වයසසින අවරුද්දාසක්තිද ැති ඔය කාල වෙද්දී. එහෙම ඉන්න ජගටට ඒ රඟපානවා කිය නර වෙනස්ම කොටස වෙනස්ම හැගීම. ඔෝෂනල් ඒක මෙමයි දැන් අදන ඉතින් ගිරාපෝතකවගේ මෙම දැම්ම ඩ්ඩ්ඩක් ගලා අපි දෙ බස්ටික කියගෙන යනවා එම දබස් කියන චරිත අපිට මුණ ගැහෙනවා. අපිට මේක අද වෙනකොට අපිම මෙතන්ට නොගැල පෙනවා කියන ගැටලුුවන්න එත නිදන්නේ දැ අපිට එම කරන්න බෑ. එතුකොට මම හිතන්නේ මං එතට සුදුසු නෑ එනම් සුදුසු නැති තැනක නුසුදසවන් ඉන්න ඕනේ නෑනෙ එතන ඉවත්වනික තමයි කරන්නවට ඒක තමයි අද මෙහම ඉන්නේ. නමුත් එදා එක දැනුවනි නෑහෙම ඇයිඒ. ඉතනට දැන් මම සිනමාදකිම මට තිබුන් නැති මොහදක් මේක. දැන් ම ඔලවලිව කල හිමිනකට කොහද මේ පහට්ට මේ දැන්ත තිරියත් එක අර කර්ගාන කැමරාව කැරකෙනවා දැන්න්නේ අධ්‍යක්ෂවවෙරේ ඇක්ෂන් කත් කියන සයිලන්ස් කියනවා කෑගාන එතන ඇටමස් පියරේක හරිමහර භිගාන්තයක් දැන් එහෙම වෙලාව කොහොමද මේ සමාධිය පිහිටවගෙන මේ රූපරාම තුළ හිටගන්නේ. ඒක ඇත්තරම ගැටලුව ුන්න. මොකද මගේ ගුරතුමා. ඒ අවශ්‍ය කරන පරිචය ඒ වෙනකට අපිට වේදකාව මස්තකයවට සියල් සියල් තුළින් අපි පෝෂණය කරලා යිඉවරයි. ඒකට තවකාරණාවත් තමයි අපි ගුලතුමා අපිට නාට්‍යහා රංග කලාව කිය විෂය විතරන් නම ඒ ගැන්නේේ ශන ජීවිතයේ ගැන්නේ. එයටට ඕන කරේ නෑ අපිව නලුවෝ කරන්න යාට උහනා කරේ. හොඳ යහපත් මනුසේක් විදිට ජීවත් කරන්නේ කෝමද ම යහපත් මිනිෙක් විට ජීවත්න්නේ කෝමද කියන කරුණ කාරණ ටික තම යාපිව. ඒවන් තම අපිව සන්නද්ධ කරේ. ඒක ඇතුළේ ඉවසේම කරුණාව දයාව මෛුත්‍රය. එක කෙනෙක්ක ලුව පිස්ටෝල ඇතිලා ඩිතිලලා ඇ විඩිති බම මැරණවි දගෙන නෙ ක්වේ. ඒම පිස්ටෝලයක් දෙක්කරන ගොට එක කොච්චර යුතුද අයුතද කියන තැනට නැවතවතා මෝතක් හිතන්න. ඊටට විසඳගන්න පුළන්වෙඩට ක්‍රමවේදයක් නැ්දක තැනට අමාවආපස්සට ගෙනයන්න. ජීවිතයන් නති කරන ඕනම පිස්සේ ගොට කරන්න පුලුවන්. හැබැයි මනුස්සේ ගොට එහම කරන්න බැහැ. එ එතනට කොහොමද මිනිහක් කදන්නේ. මට මිනිට බනින්න පුළුව නොක්කාලා එ එහෙම වෙනවා නමුත් බණන එක නෙම එකරන්නවාන. ඒකට වඩා වෙන විදක උපක්‍රමයක් භාවිකා කරලා. මනොසයට හුස්ම රදිිරගෙක් ඩ පුොළුව. එතැන්ට හුස්මද්දීල ඒ හුස්මය තුලි ඒ මනුස්සයාව මහපොලො නැවතවතාවක් අනේ සතුටින් සමාධානය ජීවත් කරවන්නේ කොහොමද කියන කාර්ය හිතන්ඩුවනි. එතන්ට ඒ ඒක ලේසි පහසුනෑ. ඒකට හොද ඉවස මක්තියෙන්න්නවන. ඒකට හොඳ හදවතත්තියෙන්ටවනි. ඒම හදවත්වයන මිනිස්සු අභිබී කරන්නව. මගේ ගුරතුමාට ඕන කේ අන්නේේ හදවන මිනිස්සු. මේ මහ පොලේ හිටවන් ඒකට එයා මොකක් හරි විදිගෙන් මමදැ ඒ ගණුදිනුව ඇතුළේ මට දවසක් කිව්වා ජකත් මම මේ කරුවල ලීක අ දඩුුවඩුවට හයිකරලා තියෙනවා කරුවල කොට කෑල්ලා එක තියෙනව ස්ත්‍රීරූපයවාය ස්ත්‍රීරූපය කොටකෑල ඇතුළේ මතු කරන්ඩවනි ඒකට තියෙනවා ඇතන ආයුධටික මමට ඩ පටන් ගන්න. මම ආසයි. මම චිත්‍ර නඳන්න ආසයි. ච මම සංගීතය ඉදලා මගේ ගුෘතුමාගේ ශිල්ප ගෙන ගන්නන ම චිත්‍රවලට මාරුණ කෙනෙක්. මං චිත්‍රෙන්. එතකොට චිත්‍රය කියන වෙන භාවයක් වෙන සංයමයක්. එතකොට ඒක තනිරම අභ්‍යන්තරයක මනෝලෝක ඇත් එකක කරන ගනුදනවා. ඒගේ ඇතුළේ මුළු මහත් විශ්වයටම කතා කරන්න පුළල ප්‍රශය නිකුත් කරන්න ොළ එක වෙන භාෂාව. ර වචන කියන එක තමයි ඇත්තරම මා අපබ්‍රහන්සයක් වෙලාති. වචන පාච්චි කරන්න ඕනේ නෑ. ඉං එයාගිය භාෂාවක්නගගේ තුරි තියෙනවා. මෙ මෙම බලාගෙන දෙෙද අපිට අපේ දේවල් හෝමාරු කරගණ්ඩ පුළුව වචන කියනෙක ඔන්නෑ කියන එක නෙමේ ම කියන්නේ. නමුත් ඉංයාගිය සමාධයක් තියෙනවා. එතුකොට මම චිත්‍රයගෙනවා ඉට පස්සේ කැඒගෙන් කැටයම් මෘති කලාවටයනවා. එතුකොට මේවා, මේව ඇතුළි වෙන සංගමයක් හදනාමයා කවදනය කරන්නේ ගුරතුමා. එක මට විතරන්නේ මේ මාතකකිටපු හැමෝන්ටමික විවෘත වෙලා තිබුණා හැබැයි මමත් තව කෙනෙකුත් පමණයි මේ විශයන් එක දනු දෙනු කරේ. එතුවට ඒගේ ඇතුළේ මොන තරන් ටෙන්ෂන් වෙච්ච තැනක ඕන තැනක යම්කිසි සමාධයකින් හිටගෙනඉන්න පුළන් තත්වය ගුතුමයි යනකොට මව හදල ඉවරයි. එතකොට ඔය හපු ප්‍රශ්නය කොහොමද මේ චිත්‍රපට රූප්‍රාමය විල්ලොයා හිටකෙන ඉන්නේ. ඉතිවාහිතනාද මේ විදය තත්ත්වයක් ඉන්න මට ඒ අපහස්සේ කියල. කමරාවක් ති බුනත් නැතත් භාවය භාවයමයි භාවයමයි. සහ ඒ බැදගත්මික තමයි හොඳ කොඳුනාරටයයක් තියන්න ඕන මිියයකොට. අන්නේ කොඳුනාරටියය හදපික තමයි. ගේ ගෘරතුමා මගේ පියා ඒ අයකරි අපේ මුතුන්මන අපි ඉදිරිප් ඉස්සර පරම්පරාව මත කොන්දු නාරට ඇතිබුණු මනිස්සු. අතුර ප්‍රශ්යක් ඔය වකවානයම ප්‍රාණ සම මිත්‍රෙක් කිටියයනේද. ඔහු කොනක්වැඩවලට උදව් කරකු හයියට හිටපු එයා නැත්තම අදමිතරනෑ ශනාල්ට මවාම් බෙන්නේ වගේ රසිකන්ට මවාම්වෙෙන්නේ. ජයමල් සොයිස. ඒ නම්මන් කියන්නවා. ඔහු මැරරිලා යන්නේ මහපාරේ. ඒ ඔහුගේ දෘෂ්ටිවාද අත්තයෙක් කර හු ගනුදිනු කරපු දේශපාලන මතවාද වල ප්‍රතිඵාලය තමයි ඔකුන් මහපාරයට මිය ෑම ඉති නමු ඔහුට එදත් කිබු කතා මට මතක යදටත්. ම මගේ යාලුවට කිව්ේ කවදරි දවසකදී හ ලොක උත්සායක් ගත්තා ඒ දේශපාල ව්‍යාපාරයට ම එකතු කරගන්න නමු මම මගේ මතවාදත්ත එහෙම තමයි මමගේ මතවාද ඉදිරිට ගෙන න ට පක්ෂයක්ක්කෝන මට මටතින වෙන දෘෂ්ටයක් ගෘෂ්ටිවාදයක් අදහසක්. කවද දක උම්ඹගෙන කරන්න ෙ මටේ කියෙන වචනේ මගේ දක්ක මට මතකයි. ජය මල් සොයිස තමයි මාව මගේ ගුරතුමට මන ගස්සන්නේ. ඔහුගේ දැනුම ඔහුගේ සමාජ කියවීම මහා විශාලයි. න ඔහු. ඔහගේ කාලවකවන්න වල මහපාරේ මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ලගෙන ඒම තමයි ජීවත්වනේ. ගන සිියල් අතෑරිය. ඉති ඒවා සමාජයක් කැටිර ගත්තාම සමාජයම වග කියන්න ඕන එක ඔහු පමණක් නොවේ ඒවගේ මෙසිියල්ල අතෑරල මේමෝතේ නිද්‍රාගතව මෙ බලාගෙනින් චරිත ඉන්න. ඉති හ ඔහු ඔබට මතක තිබුණා. තට්ටු දෙක ඉස්කෝලේ. අපි අර ලොකූ යමක් කියන්න සාමන්‍ය චිත්‍රපට ගැන්න නමුපුත්තවී රංගෙන ශිල්පියෙක්යි ආශිත කලාකරුවෙක් නිර්පන වදී කාපවම පියාන වයේ ූමිකාව හොන වගේද කියලා. පාරාර ස්පුයිල් කර තැන්ට ගෙනෙනෑ වැඩිපුර කිය ඒගැෙන. යවම ේක්ෂකහට යනවා ඒ අර්ථයක්ඒ චිත්‍රපට මුල සිටාගට ගල්පගන්න පුළුවන් ැන් ගොගේ සමහර වැඩත්තික් කියන්නකෝ මොකක්දී චරිතය. දැන් මම කතා කරන්නේ ඒගේ අන්තර්ගතය සම්බන්ධවතම කැමති ඒගැන්නේ. සිනමාරූපී භාවිතාවය ගැන මට වඩා කතා කරන්න ට චරිත ඉන්න පුළුවන්. නමුත්මං කැමතිේ මිනිසුන්ගේ ඔලුල තින කන්සෙප්සල්ට අදහස් වලයට. මං ඇත්තරම හරිම ගරු කරන මනුස්සේගේ ඇතුලාන්තයෙන් හොඳ ලස්සන සිතුවිල ඉපදීන සිතුලි හොයා ගෙනය න අය. එහෙම සංක අලු තලුත් සංකල්ප ග මිනිසුට හුස්ම ගන්න පුළුවන් හුස්ම ිරකරණය වනේ. එහෙම මිනිස්සුට මං හරියාදරය එහෙම ගත්තාම තටටු දෙක ස්කෝලිකයන් එ මනුස්සේකම ලස්සන සිතුවිලිතින මනුසේගගේ චිත්ත රූපය ඇතුළේ මැවනු ලස්සන සංකල්පය රූපයක්. ඒක ගේ මෙමි මේ අදාපිට අහි වෙලාතින කන්සප්ට එක. සහකම්පනය. සහකම්පනය ගිනික මිනිසුන්ටඕනි. ඒගැන මාව මගේ ඇතුලාන්තය තුළම මාව ප්‍රශ්න කරන තැනට. මාව විනිශය කරන තැනකට මාව, පත්වෙ නැත්ත එවැනි මං ඒ ඒවැනි වගේ මිනිස්සු ඉන්න සමාජයක් අතිශයිම භානකයි. අන්නේ භානක අර්බුදය අපි මුලු මහත් සමාජයක් හැටියට මේ වෙනකොට අපි අත්තින්නේන. ඒන්න තමයි අද දරුවකට පුළුවන් කමැ බිලතිෙන්නේ හෙල්මට් එකක ගාලා මන්ගේ ගුරෝරය මරන්න්න පුලුවන් තැනට පත්වෙන්නේයන්නේ වගේ ඒවැ ප්‍රතිඵාල. එම නැත්තන් තමන් ප්‍රේමවන්තියෝ සප්‍රයිස් කරන්න. ඇස් දෙක වාල පෙරයිද සූදාාන නිිච පීියයක්ක් තමගේ බෑගිගේ ඇතුළි අරගෙනවිල් කිසි දෙයක් නොදන්න තමගේ ප්‍රේමවන්තය බෙල්ලට තියල මේ නහරයක් කපන්න පුළුවන් තැනකට පත්වෙලා තියෙන්නේ. මෙනි මේ සහකම්පනය කියන එක අපිට නැතිවෙලා තියෙනගේ ප්‍රතිඵල. ඉතුර ඒවලට මංකයන අපි මුල්ිමහ සමාජයකයටට වගගේ අණ්ඩුවනි. ඒ කොහොමද ගිලිලා ගිය කියලා. මොකද ඕනෑම දෙයක් හෙට දවසට ගෙනනිිච්චෝත් වගකීමකින් තොරව හෙට දවස අද දවසට ඉතිහා ඉතිහසයක් වනවා. එහෙම හෙට දවස ඉටවස දවස සතියක්ක යන සතිය මාසයන අවුරුදු වේන ඉතිවස අවරුදු ගණන් යන අන්න ඉතිහාස සාධකයක් බවට පත්වේන. එතකොට අපි අද දවස හරියට දනුදන කර න ඇත්තා හෙට දවස පිළිබඳ අපට අවශිෂිතාව ඇති ව පියතුකරන්න ඉතිහාස කාරණාව එතකට අන්න එහම අපි කරන කියන හැම දෙයක් පිළිබඳව අපට වගකීම අත්තියෙන්ඩවනි. ඒ වගකම බාරගන්න බැරිනම් මේ විශේෂ මේ කලාව මේ ආට් කියන්නේ මේ පරත්තය රක්න මේ සීමාවක් නෑ එතකොට හැමෝම හිතනා නම් හි හි හැම දෑම මේ ගතරිි කරන්නඩ පුළුවන් කියලලා මංක කියැනීම කරන්න බෑ. අපිට හිත හිතන දේවල් මේග කරන්නඩ බ. ච විවෘර්ත දෙයක් තමයි හැබැ ඒ විවෘධ දේ තුලේ අපි කරන්න ඕනි වගකීම් සහගත ඒ වගකීම ගන්න පුළුවන් විදිහ දෙයක්. දැන් මම කැමති මිනිස්සුන්ගේ එකනේ මිනිස්සුන්ගේ බුද්ධට ආමන්ත්‍රණය කරන්න හැඟීමට ආමන්ත්‍රණය කරන්න නෙමේ මිනිසුන් හැගීම් අවස්ස අන්ඩ පුළුවන් ලේ පෙන්නලා නම කරලා ල හැීම තුටේඒ හැඟීමම ඇතුළේ ඊළඟ ප්‍රතිචාරය සබන්ධව මට වග කියන්න බැරිනම් එම මට වගේ කියන්න පුළුවන්න මං හැගීම් එක දන දෙනුකරට කමක්නේ මගේ මගේ කාරය භාරය මිනිස්සුන්ගේ බුද්ධි ඇත්තෙක් අතයෙන්නේ මොකද බුද්ධියට ආමන්තරණය කරත් ඒ මනුස්සයාගේ ප්‍රතිචාරය සම්බන්ධ මට යංක සිවිධයක ලබලතින් අදකීම ඇතුළේ ඒ ඒ ප්‍රතිචාරයට ඇත්තරම ධනත් පකයි හැගීම් කියනගේ තුළේ ඊටඩා වෙනස් ප්‍රතිචාරයක් අපට එකගනි හැඟීම රැලට අරගෙනයන්ඩ පුළුවන්. ඔය හැඟීම් වෙනුවෙන් ඒ චිත්‍රපටෙන් පස්සේ ප්‍රතිචාරාවද. ඕ අදරත්වයනවා. ඉතිං ලලිත් අයිය ලරි රෝහිත. ගේ පාලමාම තටට දෙකේස්ක වලේ. ති ම කියන කියක යිදම සහකම්පනය කියන එක අපිට අහිමිවෙච්ච කාරණාවක් එහෙම යුගයක ලි ත්‍රෝ අරගැනේන සහකම්පනය කියන එක ඇති කරන්න පුළුවන් නිර්මාණය එකක ඇතුන පාලමාම අර දරු පැටව් ටික එකතු කරගෙන මම ලබපු එක මදදකීම මං ඒග මේ මෙචර වගකීමක අතා කරන්න ඔය චිත්‍රපටිය වෙනුවෙන් ං පෙනීසිට වෙලාවලතියන බොම අනන්තු බොහොම ඒ වතාවක් මං ඒෙන පිසෙේ පිනිසිර හැම වෙලාවක්කම චිත්‍රපට ඇතුල්ටගේ ආය ප්‍රේක්ෂ ලට එලියට එන්නේ අර කම්පනඇත් එක්ක අන්න ඒ තත්ත්වය තමයි අපිට අයි මේලාතේ ඒක තමයි අපි අද ඇතිකරගන්න දැ විශේෂෙන් දෙම උපය දැන්ම්මට පහුගේ කාලප දවසක මට මගේ මිත්‍රේ කතාගලතේ එක නවා මචන් මගේ ලොකුපුතාට පො ඩක් කතා කරන්න කියන දුකපුතා අටත මේ කතා කරන්න ලබතාත් යි කතාා කරඩුව දදමන් කතාතර ඉතනයි ගැටලුවතියන්නේ. එතුකොට ඉහම වෙලාවග පාලමාමලා වගේ අයන් මේ වගේ චිත්‍රපටිවෙලින් එනවා කියන්නේ. අපිට පොඩි හොඳ එක පොඩි සතුට හිත ගන්නඩ පුලන් තැන. අන්න එම තැනක තම ට්ට දෙක ස්කවෙල තියෙන්නේ එක දමන් එකට කැමති ගොඩාක් ඒ අස්සේය ජකච්චමිල පස්පෝර්ට් එකක්හදාගෙන ලොකු වැර ටිකක් කරපු බව පෙනෙන්න්න තිබ්බා පස්පෝට් චිත්‍රපටය ැන කිව්වෙේ පූර් ප්‍රචාරකපටිය දැකලත් ඇති අනොදැක්කනං අපි වැඩසට අනින් නැවත බලාගන්න පුළුවන්. පාස්පෝට් කියන්නේ බැලු බැල්මට එසේ මෙසේ වැඩක් නෙවෙයි ලු බැල්මට ජගත්ත මොකක් දෝ එකක් කරනයඒක ඇතුළි දන ලොකු වැඩක් වගේ මේ වෙලා ඉතින් පස්පෝට් කියනෙක නැතුවම් බැර එකක්න පලි මඉඳල ගන්න ොලි ද කන එත නද ඉදියලා පස් පෝට් කියනෙක දැන් අපි හැමෝන්ටම උමනා කරන කාලවකානුවත්ත ඇද ඇවිිල තිෙන්නේ මම කියන්නේ ඉදැන් විශ්වාස විශ්වාසය විශ්වාසය කියන කියන ම හොඳ අර්ථකතනයක් ජයන්ත චන්සිරී මත්මයාගේ එක්තර අදර්ශකදී. කතා කරක වන්න මොහොතක ඔන්න ඔය වාසය තියෙනවා මේ අපිට ඉහල පරම්පරාවයා ඇත් එෙක් ඒ කරන කතිකාවල් සබන්ධව යම්කිසි ඇහුකන්දීමකින්ද. එහම ලබපු අදකින් මට ගොඩක් තියෙනවා ඉගැන මේ ජයන්තය කියන්නේ හැමතිස්සෙම හැබැයි ඒ කන්සෙප් ගැතනේ මත් ඉදර යෙන මං ඒකයි ගොඩක් එකට ආසකර හැබයිඒ එකට හරි අර්ථකථනය ජයතයි යදදුන්නා ජන්තන්ස. ය කියන්නේ මේ විශ්වාස කරන්න වෙන මුකුත් කරන්න එපා. ඉස්සල විශ්වාස කරන් විශ්වාස කරන ගොට ඒ ප්‍රතිඵලයේ තියෙන අපිට පස්සේ. දැ දැන්ව විමකත කන ප්‍රතිඵලයේ දිහාදාන පලල දවා විශ්වාසය ගොඩ නගන්න එතන මෙ කිවරයි. ඒම නැතුව ප්‍රතිඵලය පැත්තකින් දේලාි විශ්වාසයෙන් අපි හිටයන ප්‍රතිඵලයවා හිතනම ගක්කේද. ප්‍රතිඵලය සාර්ථකයි අන්න ඒවගේ දේවල් අපි වැඩ කටයුතු කරන දෙවල් තුළ ගොඩක් ඔප්පු වෙලා තියෙනවා ඒ ඔප්පුවෙච්ච තාව එකක් තමයි පස්පෝට් කියන්නේ. කස්ඇන්ටන අධ්‍යක්ෂකතුමා. වා කියන්නේ ඕ මාව හම්බෙන්නේත් එදාම තමයි පිටප අර්ගෙන වෙල්ලා ගෙදර අපි ඊට කලි මුණගැරි ලක්නෑ. එ මොුණගැහිලා දැන් චිත්‍රපටය ගෙන කිව්වාම දැ ඔහම අපි දෙන්න මේ මින්නවාගේ ඉන්දගෙන හිටිය. ංකවදන් පිට පසතු නම කරයි පිට පස තින ම පිපට කියන්න. ඔයත් ඔයා දෙැනු චිතපටි පොඩ්ඩක්ට කියන්නක. මෙයා චිතපටි කියනවා මයි එකක දැන් මේ අනොත බේව උම්ටලා දැ බයි ඩයියි මං ගන්නන්න මේම ඩයතය එක උඹ මේ හා ගීල මචං මේ හිනවාගෙනවා. මෙයා මොකක්කරි කියීනය අදම මේ ොදර ොදැම් බලාගන්න. ඒ ම ද මගේ පලාලන ද කම කොම කාන්තර්රයන්න්නවනේ කාතර න ජාමච දැ දැ මම මෙේ කාන්තාරෙ ඒ කාන්තාර දැ මෙත නෑ දැ මට පේනවා කාන්තාරයකග අධ්‍යක්ෂිකතුමා. ඉටසේ දන්ති වරශ ල ගීල ඉටස බීම යුරෝපයට ගීල්ල වශන් ද මටආයි පිටපත කියන්න වූමනාවත් තිබුන්නේෑ. එකනි මුළු චිත්‍රපටය මන් දැක්කදැ එකක ඇත්ත සිද්ධිය. ටේ මමකිව ක්‍රිස්ටට මට ආය පිටපති කියන්න න්නන්නේ බොද මට පිටපතිම්පූර්ගයම චිත්‍රට ඉදර පෙනනවා ඇති ඕක කරනමු දේ. ඔය ඉදි කරා කාරේ දෑ යා හි මනදිනාවා ඇයිද මෙ විඳි නාවේක ය ඒගාට කරපු පලනිදේ තමා අපි විශ්වාස කර දයි අවමාව නායනතාරා අපි හැමෝගම යාගේ කැමරක් කරනය කරන වෙනෙන්වාපුඒ හැම කෙනෙක්ම ගේ යුනිට් එක ට හැම කෙනෙක්ම මේ අවිශ්වාස කර. එයා එගේ තුළේ ආධිපත්තියක්තියාගඩ කියනෑ. ි හැමෝමගේ කොටස්කරව බාවට එයා ප්‍ර්‍යක්ෂි කලපෙන්වා අන්න ඒ කාරණාව ප්‍රතිඵලඇත් තමයි අද පස්පෝට් කියණ එක කියන අපි ආඩම්වරයෙන් කතා කරන්න. එක බයිස්කෝප් එකක්.ඒ ගේ තව චිත්‍රරපටක සේයාමන් තියෙන්න්න පුළුවන් ඒ ො ්‍රි්ටය වෙලා දමළල චිත්‍රපට මුදරම් බල කෙනෙක්. නමුත් ලෝකයේ එහම නිර්මාණ තියෙනවා. වන්නතරන් තියෙන දැ ඩ්‍රගන් කියේන කෘතිය නාට්ටි කෘතිය ඒක තමයි හන්ද්‍ර ජයසේනයන් මකර කියලා පරිවර්තනය කරන්නේ ඒ පරිවර්තනය කර එක තමයි ධර්මසිරි බණඩාරනා කියයන් මක රක්ෂය කියලා කරන. ඉදි ලෝකය හොම වෙනත් භාෂාව වලට පරිවර්නයකය කියන කෘතිය ගැටලුවක්න ධර්ම යුද්ධගන්නේ තව චිත්‍රපට කීපක තේවගේ තවා දැ මේගේෙ එෙම අදහස්තයෙන්න්න පුළුවන් එම චිත්‍රපට තියෙනවා දැන් නමුත් මේ අපි හැමෝම එකත් අකරපු අපේ වැඩක්. හැබැයි ඒ අපූර්රත්තය පාස්පෝට් එක බල්ලන්නවා ිේු ලජන්. උදන් කම කියන කවුති කියලා පරයක් සෑහෙන්න අමතක නොවන දේවල් වනා කියලා අපිට අධ්‍යක්ෂකතුමා ඉංගි දීලා ති කියෙනවා ඉගි දිීරටවි ඒත් චිතරටිය කරන්න කියලා සිද්ධවෙච්ච සමහර සිද්ධි වලින්. මගි දැන්න්නේරෙන් ඊලක ටනි කරන්න සිද්ධ වන සිද්ධ වවන සිද්වෙව තිිනි මේ ඔයි චිතප ඩි කරන්න කියලා. මහමුමුද. අර ඒ ආත්‍රාව ඇතුළ ින්ද ඇද්ද. සමරකාඩේ ඒඒ සිද්ධිය දා ඒ විදිර සිද්ධුවුනාන අදත් මම ඉන්නේ මූදු පතුලේ මනෙම අපි කණ්ඩායම. ඉතික ඒවා ජීවිත අවධානංක ගිය ගම සහ රාජාස්ථාන වලට ගීල්ල දිල්ලිවලේ ඒ ගිය ගමනේ ටසේ රාස්ථානව වට ගීල්ල රූපගත කිරම් කළ එ දවසි සිද්ච සමඟ සිදවීම. ඒවා හරි තරාස ජනකායි මේ හැබැයි? අපි මේක ජයගගානය කරේ ක්‍රස් අපිව විශ්වාස කරා අපි ක්‍රිස්්ව විශවාස කර. අන් දෙමරගතුනේ ලස්සන නිර්වාණයක් එලියට ආවා. ඒ අදදකම් මංහරි ආඩම්බරයෙන් හරි ආදරයෙන්න්න මේ ගැන කතාගෙන. සමාර නිර්මාණය තියෙනවා. අපි ගේල්ල අපේ දෙබස්ටික කිව්වා අපි ගෙදරාව. නිර්මාණය අදටත් තිහෙමයි. ඇයිඒ. ඒ මෙහවීම ඇතුළේ තිබුණු මොකද්දෝ අවුල් සහකත තත්ත්වයක්. එක ට එක මං පොර වගේ වෙන්න දඟලන චරිත තිනානේද. ඒවා ඇතුළේ මට තේරෙනෑ කොහොමද ඒ අයගේ නිර්මාණ කොහොමද සාර්ථක වෙන්නක. මම තමයි දන්නේ. මම තමයි මේ ආටකයන්නේම ගන්නේවෙේ. ආටකයන්නේ. සාමුවක ප්‍රයත්මයක්. අධිපති තිෙන මන්් එක යන අපඒක ෙස්පෙක් කරන ැ ිස් කිව ජග ති රහයට යන්න නීම රස මංකින ගේ අවුල කියන නෑම චයගක මේක යන්දාවන එකනයි. මංක්‍යන ඒකාරණාවනි මේ එක අවසානිදී සිනමාකෘතිය හ මකක්කරරි කෘතිේ වගකිව යුත්ත එ මහක්්‍යනය අර්ගෙනන කෙන අධ්‍යක්ෂකවරයා. දක්කවරෙ ැට උසාර්රය කියලා හොබගේ ම කියන්නේ තාමත්ම සාරනය මට හිමධ්‍යක්ෂකර හම්බලා යෙන ම ම සතුටයෙන හැම නිර්ණයක් ඇතිලේතම මං සතුට කියන්නේ. රෙස්පෙක්කරන් පුළුවන් අධ්‍යක්ෂකරයෙ මටිදල තියෙනවා. චිත්‍රපටය මඟ එන්න චිත්‍රපටයක් ඔබට මංහිතන් ආසාරෙන් මග බලන් ඉන්න පුළන් ත්ව ඇතියෙන්නේ ඒ ගැන වැඩිදුර තොරතුරු රපරාම අපි වැඩ සටානින් දෙනවන ඔබ දන්වානක අපේ එහින්ද ඔබ මංගුලා කරන්න ඒ සම්බන්ධයෙන් අපි බලාපොෘතුදීලා. ඒ කතාවේ මයි තටු දෙක ස්කෝලේ තිරේ තියන එක්්බනින් බලන්න යන්න කල්ලරන්න පා කාලය සැහන වැදගත්නේ ඒහින්ද ඔබ ඒගනඔ අවබෝධෙන් ඉන්න අවධානයෙන් ඉන්න මට කතාාවසංකරගන්න තෝනිද ජගත් මට කෙටි උත්තර ඇ දෙන්න රගපාන්න කැම්මතිම රමදර්ශ ර්තඇත්ති න අ ද බදැක හුසිනමාවේ. මේ චරිත ලැබනෝතින් මට මාරයි කළ හිතන චරිතයක් එහිමනන්නෑ එහෙම මට ලැබෙන ඕන්නම දෙයක් වෙනුවෙන් මම වැඩි කොමද කරන්න කියෙන් අභියෝගත මම හැමතිස්සම් භාරගන්න ද මානිික්කාවත කියන්නේ මට ගේ ජීතයේ හ පුද්ධම තෘප්තියක් ලබපු චරිතයක් ඒක ගැන මගේ වර්ක කවුරරි දවසකදදි ඉගෙනගන්න නොන ලමයක් ඉගෙන නොමනාවත් තියෙන කෙනෙක්. ඒක ගැන මාතයක් කතාකරොත්. මට වෙනම සමල්කාට පොතක් හැටියට එලියට නත් පුළුව එකගන ඒ කාරි භාරය ඒ මං අන්නේකයිදැන්. ඒ ඒ ඒ සේ නළුුවෙකි දිර මරතිබුණු හිනය පිරිච තැනත්තමයි සපිරු තැනත්තමයි මානිිකාවතය කෙටිහාමි. ඉතින් මං කැමති එහෙම අධ්‍යක්ෂකවර යාටතේ වැඩ කරන්න. අලුත්විදිර දකින්න මංම මේ පහුග කාල පුරාටම අලුත් තරුණයගේ කෙටි චිත්‍රපට මගේ තැන්නේ දහයක දොලාාහක විතරවගේ මං වැඩ ඇතරම රඟමාවගේනකද ඇතිවෙලාගේ කියයන වෙලාවක්ේක. හැබැයි ම අර තරුණනයත්තක වැඩක පුත්තු වාසාාව මකත් හැම තරුණ එක්ගම කන්සේප්ස් අලුත් 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 විදිට ඇක්ටකට එන විදි්‍යාලුත් ඇක්කගේ අදන විදියාලුත් ඒ ඒඒල ඉම් ප්‍රයිස්රන විදි අලත් අලුත් තු ඉතරට හාහාස හිතනටන්ග හැබැයි තරුණට ඉඩක් නෑ නේද මේ තුරික න ලක ද ගේ ප්‍රශ්න ඉතින් මට මං කැමති හෙම අලුත්මානයක් නමුතිති ජගච්චමිල එක් නං වැඩ කරන්න නෑ කියලා බාරගට ගහ ගත්තා ඇත්තිවා. ඉතිං මං කැමතිඒ බාර බාර ලිහාගෙනඒනවාන ම මංඒ හැම කෙනෙකුගේ අදහස්වලට හරි කැමති මකද අදහස්තමයියවනි. ඉම ර භාරලිය බයර ගට ගහන්න ඔන්න ජගච්චමිකගන් මේ මහපොලේ. එන්න තවත් එක මනුස්සෙකිද රයි. රංගනය සම්බන්ධයෙන් ජගත් දරන්නේ වෙන මතයක් බෝධනාට තින ඒ හැඩයයි වන්න නිවේ ජගට්ට තියෙන්නේ. ඔබට මේ කතා බහින් එකඔප්පුෙන් නැති. හිතන් ගා කාලයක් හමාරයි අපිීඉතින් සමුග මනේද. ඔ ඒකනි කරන්නති පොවස්තුතිාවට ජයවා.